අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත සජබේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙයි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් එන්නේ නැති බව කියයි විදුලි බිඳ වැටීම නිසා නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රිය වෙයි. හදන්න දින 4ක් විදුලි බල මණ්ඩලය කියයි. විටින් විට රට පුරා පැය බැගින් විදුලිය කප්පාදු. පාකිස්තානයේ සිටින සෙසු ශ්‍රී ලංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේයි ජනපති රට රජයෙන් ඉල්ලයි. සභානායක දිනේෂ්ද ශෝකය පළ කරයි. ඝාතනයට සම්බන්ධ සිය දෙනෙකු අත්අඩංගුවට. ප්‍රධාන සැකකරුත් ඒ අතර. වැරදිකරුවන්ට දඬුවම් දෙන බව රට අගමැති ඉම්රාන් ඛාන් සහතික වෙයි. ඔමික්‍රෝන් කාන්තාව නිරෝධායනය කළ අපේ රටේ අමුතුම නීතිය. ආසාදිත කාන්තාව රටින් පිටව ගොස් ඇත්තේ ආගමික සමුළුවකටයි. නිරෝධායනය එක් දවසයි. ඔමික්‍රෝන් වෛරස් නව ප්‍රභේදය හමුවේ කලබල වී වැඩක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩ්නම් කියයි. පෙර ආනයනය කළ ගෑස් නිකුත් කිරීම වහා නතර කරන්නයි පාරිභෝගික අධිකාරිය නියෝග කරයි. නීත්‍යානුකූල නොවන සියලු මුදල් හුවමාරු ක්‍රම වහාම තහනම් කරනවා මහ බැංකුව අධිපති කියයි. සියත පෙන් වූ පාරට ජනතා ප්‍රසාදය. වැඩ පටන් ගත්ත සියතේ ගොඩක් ස්ටුඩියන්ට් එනවා. සියත එක්ක ඉස්සරහම ඉන්නවා අපි. දැන් දේශීය පුවත්. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද සභාව වර්ජනය කරමින් පාර්ලිමේන්තුවෙන් පිටව ගියා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතාට පහර දීමට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් උත්සාහ කළ බව කියන සිදුවීමක් මුල් කරගනිමින් මෙහිදී පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තා. පරාය අධිකාරියේ පරිශ්‍රයේ ඇති මාළු කන්ටේනර් දෙකක් නිදහස් කරපු ලේකණේ මගේ ගාව තියෙනවා කාංචන මන්ත්‍රීතුමා මේ කන්ටේනර් දෙක නිදහස් කරගෙන එතනින් පස්සේ මත්ස්‍ය ආයතන වලට වෙළඳසල් හරහා විකුණන්න අරගෙන කොහෙද විකුණුවේ කියලා පුළුවන් නම් ඉස්තර දෙන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා ඔබේ පියාණන් අද බින්ද එතුමාගේ මයික් එකයි මගේ මයික් එකයි දෙකක් දෙන්න එපා පැමිණිල්ලක් කරන්න කියන චෝදනාවක් තියෙනවා නේද මේකත් සුදුළුණු වංචාව වගේමයි මම ඒක සභාගත කරනවා එතුමා මගේ නම සඳහන් කරා ඒක කියවන්නෙත් නැහැ ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා බොරුවක් लक्ष्य විසිපහේ අතේ බඳන් ඉන්න ඔරලෝසුව කාගේද කියලා මගෙන් අහගන්න එපා පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වැඩට වෙලා මෙතන බොරු සමාජගත කරන්න ඉඩ දෙන්න බෑ අපි මේ වරායේ හිර වෙලා තිබුණු කන්ටේනර් දීවර සංසර්ගන්නක කැබිනට් මණ්ඩලයකට තීන්දුවක් ඊයේ මනුෂ්‍යනායක අරමැතුවා විනාඩි 5ක් වැඩි ගිල්ලනකොට ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ඇවිල්ලා 15ක් 20ක් මේ පැත්තට ඇවිල්ලා පහර දෙන්න උත්සාහ කෙරුවා ඉතින් ඒක ඊයේ ඉවරයි කියලා අපි අද පාර්ලිමේන්තුවට ආවා නමුත් අද ഇതുභාගේ කතාවෙන් පස්සේ මේ අපේ පැත්තේ ලොබි එකට ඇවිල්ලා මන්ත්‍රීවරු 15ක් 20ක් ආණ්ඩු පක්ෂේ ഇതുබාට පහර දෙන්න උත්සාහ කෙරුවා පාර්ලිමේන්තුවේ කියන දේවල් වලට ගහගන්න යනව නම් අපිට පාර්ලිමේන්තුව වෙන්න බෑ අන්නෙම නිසා අපි තීරණය කළා තියෙනවා අපේ ආරක්ෂාව තහවුරු වෙනතුරු අපි නැවත පාර්ලිමේන්තුවට එන්නේ නැහැ එච්චරයි අද ඇතිවුණු සිද්ධිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීට විශාල පහරක්. ඉතින් ඊයේ දිනෙත් අපි දැක්කා මේ මන්ත්‍රීතුමාට මේ ප්‍රදේශයට ඇවිල්ලා ගැහුවා. එතකොට අද දිනේ මේ මන්ත්‍රීතුමා මේ විපක්ෂයේ ලොබියට එන්න බෑ මෙයාලට. ඇවිල්ලා ගහන්න එනෝ නම් මේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දෙන්න බෑ නං. අපි කතානායකතුමාට කියනවා ආරක්ෂාව දෙනකන් අපි මේ විවාදයෙන් අපි අයින් වෙනවා. විපක්ෂය පහුගිය කාලෙම උත්සාහ කරේ මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා අසත්‍ය ප්‍රකාශ කරමින් මඩ ගහන්න. මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේදී මගේ නමත් සඳහන් කරමින් මෙතන අසත්‍ය ප්‍රකාශයක් කරා. ලේකණේකුත් පෙන්නවා. එහෙම බොරු කියන්න මේ පාර්ලිමේන්තු පාවිච්චි කරන්න නෑ. මෙතුමලා බොරු සමාජගත කරන්න උත්සාහ කරන්නේ. ඖද්ගලික මට නම් කිසි ප්‍රශ්නයක් නෑ මට ගැහුවට. හැබැයි ඔබතුමන්ලා සා චෝදනාවක් කරනවා නම් ඒකේ කරුණුත් එක්ක චෝදනාව ඉදිරිපත් කරන්න කියන එකත් මේලා මතක් කරනවා. පාර්ලිමේන්තුවේ ඇත්ත කියන එකයි බොරු කියන එකයි අලුත් එකක් නෙමෙයි. වාද විවාදය හරහා තමයි ඒක ඒකට උත්තර දෙන්න ඕනේ. වාද විවාදයෙන් පිට පාර්ලිමේන්තුවේ වෙන හැසිරීමක් නැහැ. මේ මන්ත්‍රීතුමාට වෙලා තියෙන මේ අභියෝගය පහර දීමට කරපු ඒකට ඒක ඒක
මේ කැබිනට් පත්‍රිකා ගන්න අපි දන්නා මේ සම්පාදන ක්‍රියාවලියට එකඟ වෙලා කැබිනට් එකට ගෙනාලා කැබිනට් එකෙන් අනුමත කෙරුවේ මේ හිර වෙලා දින කන්ටේනරයක් ගන්න ඒක හොරකම් කෙරුවා කියලා කියන්නේ එතුමගේ ඔල්ඩෝස් ඉන්නේ නේ එතුමගේ ඔල්ඩෝස්ක් දුන්නලු මේ මාළු මුදලාලි ඔය ඔල්ඩෝස් අවුදු ගානක් අදිනවා කාංචන ඇමතුමා හරි මඩ ගහනකේ සීමාවක් තියෙනවා අද මේගොල්ලන්ට මේ විවාද වලට මුහුණ දෙන්න බෑ ඒක තමයි මේගොල්ලෝ පැනලා යන්නේ මේගොල්ලෝ බංකලොත් දේශපාලඥයෝ අද පාර්ලිමේන්තුවෙන් යන්නේ ඔය ඔය පක්ෂයේ ඉන්නවා මන්ත්‍රී කෙනෙක් මට කතා කරලා කිව්වා ඇමතුමා මේගොල්ලන්ට පිස්සු ඕන් දැන් එනවා පාර්ලිමේන්තුවේ ගේට් ඉස්සරහා උද්ඝෝෂණයක් කරන්න කියලා මේ අතර සමගී ජන බලවේග මන්ත්‍රී වරුන් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා යලි ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තු එන්නේ නැති බවයි සමගී ජන බලවේගයේ පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නායකකාර මහතාට පාර්ලිමේන්තුවේදී ඇති වූ සිද්ධියට විරෝධය පළ කරමින් සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සපයන තෙක් ඔවුන් පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි මෙහිදී මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමෙන් පස්සේ විපක්ෂයේ ලොබියක ආනින්දයට පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු 20ක් විතර ඇවිල්ලා මෙයාට ගහන්න මග රැක බලාගෙන හිටියා. අද මම හිතන් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවේ නැති තැනටපත් වෙලා ආණ්ඩුවට රිදෙන්න වදිනකොට ආණ්ඩුවේ වැරදි කියනකොට ගහලා බය කළා තර්ජනය කළා මැර බලේ පෙන්නලා අද පාර්ලිමේන්තුවේ විපක්ෂය මර්ධනය කරන්න හදනවා. අද අපි තීරණය කරා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරනතුරු පාර්ලිමේන්තුවට නොයන් අපි අද මේ ආණ්ඩුවට ජනබලය රටේ භූමිය තුල නැති වෙලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ තියෙන કૃතිම තුනෙන් දෙක පාවිච්චි කරලා අද ආණ්ඩුවට ඕන විදිහට විපක්ෂය හැසිරෙන්න ඕන කියන ස්ථාවරයක තමයි ආණ්ඩුවේ. ඒ නිසාම තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් වලට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැත්තේ. අද අත් වශයෙන්ම ඒකේ උච්චතම තත්වයට ඇවිල්ලා මන්ත්‍රීවරේ කතා කරනකොට විපක්ෂයේ ලොබි එකට ඇවිල්ලා ගහගන්න තත්වයට පත් වෙනවා කියලා කියන්නේ එකක් මේ පාර්ලිමේන්තුව සම්බන්ධව ජනතාවගේ විශ්වාසය නැති වෙනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙලේ උච්චතම අවස්ථාවට පැමිණලා ඉන්නවා කියන එක අද රටත් ලෝකයටත් මේ ආණ්ඩුව පෙන්වනවා. පාර්ලිමේන්තුව තුර ඉතිහාසය පුරාම උණුසුම් වාද විවාද අනන්තවත් සිද්ධ වෙලා තිබෙනවා. නමුත් කවදාවත් මේ විදියට මැර ප්‍රහාර එල්ල කරන්න ආණ්ඩු පක්ෂයකින් සූදානම් වෙලා තිබුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කරන්න වැඩපිළිවෙලක් යොදයි කියන විශ්වාසය ඇතුව තමයි අපි පාර්ලිමේන්තුව වර්ජනය කළා මන්ත්‍රී කණ්ඩායම හැටියට එළියට බැස්සේ. මීට පෙර ආනයනය කළ ගෑස් තවදුරටත් නිකුත් කරන්න එපා කියලා අද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෑස් සමාගම් වලට නියෝග කළා. එසේම වහාම ගඳ සුවඳ හඳුනා ගන්න මර්කප්ටන් අඩංගු කරන ලෙසද අදාළ සමාගම් වලට පාරිභෝගික අධිකාරිය නියෝග කර තිබෙනවා. ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවන්නට පටන්ගෙන තවම මාසයක්වත් ගෙවි ගොස් නැහැ. දළ වශයෙන් පිපිරීම් 100ත් 120ත් අතර සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී තිබෙනවා. සෑම පාරිභෝගිකයෙකුටම තත්ත්වයේ සහතික භාණ්ඩයක් ලබා දීම ඕනෑම සමාගමක වගකීමක් වනවා. එසේම තත්ත්වයේ සහතික කිරීම සෑම රාජ්‍ය ආයතනයකම වගකීමක්. අපට අවසර නැහැ, තාම නීති හදලා නැහැ, ප්‍රමිතිය මනින්න තැන් නැහැ ආදී වශයෙන් නිදහසට කරුණු කියන එක රාජ්‍ය ආයතනවල වගකීම නෙවෙයි කියලා අප කිහිප විට මතක් කළා. ජනතාවගේ මුදලින් වැටුප් ගන්න සෑම රාජ්‍ය නිලධාරියෙකුම ජනතාවට වග කියන්න බැඳී සිටිනවා. නමුත් ගෑස් ආශ්‍රිත පිපිරීම් වලදී එක් කරුණක් පැහැදිලි වුණා. ඒ ගෑස් වල හෝ ගෑස් පිරවු සිලින්ඩර් වල ප්‍රමිතිය මනින ක්‍රමයක් අපේ රටේ නැති බව. විශේෂයෙන්ම මේ ගෑස් සමාගම් මීට පෙරත් පාරිභෝගිකකින් රැවටු බව අප නිරන්තරයෙන් මතක් කළා. එසේම අප පුන පුනා සඳහන් කළේ මේ ගෑස් සමාගම් ජනතාව රවටා ඇති බවයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ඒ ගැන හොයන්න කමිටුවක් පත් කරන්න සිද්ධ වුණා. බොහෝ අදාළ රාජ්‍ය ආයතනවල ඇස් ඇරුණේ ඊට පසුවයි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්මික තාක්ෂණික ආයතනයේ සහ පාරිභෝගික අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක් ගෑස් සාම්පල පරීක්ෂා කිරීම ආරම්භ කළා. ඒ අනුව අද ගෑස් සමාගම් දෙකටම ප්‍රධාන නියෝග තුනක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවරගෙන තිබෙනවා. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් කරන්න එපා කියලා අද පාරිභෝගික අධිකාරිය අදාළ සමාගම් වලට දැනුම් දුන්නා. එසේම අලුතින් තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගඳ සුවඳ හඳුනා ගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීම අනිවාර්ය කර තිබෙනවා. එසේම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර
නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම සිලින්ඩර 100කින්ම එකක් පරීක්ෂා කිරීම සඳහා සීරියල් අංකයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබා දිය යුතුයි. එසේම මින් අනතුරුව ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ මේ සෑම ගෑස් සිලින්ඩරයකම ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. එසේම ඕනෑම අවස්ථාවක කමිටුවල සමාජිකයන්ට මේ නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා සියලු ගෑස් සමාගම් ඉඩ සලසා දිය යුතුයි. මේ නියෝග තුනත් සමග එක් කාරණයක් ඉතා පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මීට පෙර නිකුත් කර ඇති ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය බරපතල ගැටලුවක් ඇති බව. එසේනම් පුපුරා ගිය හානි වූ දේපළවලට වන්දියක් ලබා ගැනීමට සෑම පාරිභෝගිකයෙකුටම අවස්ථාව තිබෙන බව බොහෝ නීති විශාරදීන් ප්‍රකාශ කරනවා. වශයෙන්ම ආජනතාවට නීතිමය අයිඩියා පැහැදිලිවම තියෙනවා. ඒ සඳහා රටේ නෛතික තත්ත්වයන් දෙක ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන වශයෙන්ම ජනතාව මෙම සේවාව ලබා ගැනීම විශාල මුදලක් වැය කළා. අදාළ සේවාව ගුණත්වයෙන් නැතිනම් ඒ ගුණත්වයෙන් නැතිවීම පිළිබඳව 2003 පාරිභෝගික ආරක්ෂක පනතේ යටතේ පුළුවන් පැමිණිලි කරා. ඒ අය පවත්වන පරීක්ෂණයක් මගින් එහෙම ඔප්පුනොත් ජනතාවට වන්දි මුදල් ලබා දෙන්න පුළුවන්. දෙවැනි අවස්ථාව තමයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව. මහජන උපයෝගීතා කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. තුන්වැනි අවස්ථාව තමයි ගෑස් සමාගම් රජයේට අයිති නම් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 12 වගන්තිය යටතේ අදාළ නඩුකරය ගිලීමේ සම්පූර්ණ අයිතියක් මානවිකම් කොමිෂන් සභාවට තියෙනවා. ලාෆ් ගෑස් සමාගම ආරක්ෂාකාරී විදියට ඒ වගේම ජාත්‍යන්තර ගෑස් ප්‍රමිතීන්ට අනුකූලව අපේ ව්‍යාපාර කටයුතු කරා. අපි බන්තොටට ආනයනය කළා මේ ගෑස්මයි බංග්ලාදේශයටත් යවන්නේ. ඒ නිසා අපේ ගෑස්වල දුර්වලතාවයක් තියෙනවා නම් ලංකාව විතරක් නෙමෙයි ඒක බංග්ලාදේශෙත් සිදු විය යුතුයි. ඉතාමත්ම ඉහළ ප්‍රමිතියකට අනුව තමයි අපි ලබලා තින්නේ. අපි මොනම විදිහකින්වත් පෞගිය කාලේ මේ ගෑස් සංයුතිය වෙනස් කරේවත් ප්‍රමිතියෙන් තොර කටයුතුවත් කළා නැහැ. නමුත් මේ අවස්ථාවේදී ගෑස් වෙළඳ පොලේ ලාෆ් ගෑස් හිඟවීමට ප්‍රධානම හේතුව තමයි ණයවර ලිපි විවෘත කරගන්න බැරි ප්‍රශ්නේ. අපිට ඇතිතරම් ණයවර ලිපි ලබලා දෙනවා නම් ගෑස් රටතුලට ආනයනය කරන්න අපිට පුළුවන් මේ රටේට අවශ්‍ය සියලුම ගෑස් අවම වශයෙන් සති දෙකක් හෝ තුනක් ඇතුළත සම්පූර්ණ පාකිස්තානයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයාගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද සිය ශෝකය පළ කර තිබෙනවා. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය බලවත් කනගාටුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට පළ කළ බවයි වාර්තා වන්නේ. නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බවටද පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබෙනවා. ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිය දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතායි පාකිස්තානයේදී ඝාතනයට ලක්වැත්තේ. ඔහු පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සාමාන්‍ය අධිකාරිවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. එම කර්මාන්ත ශාලාවේම සේවකයන් පිරිසක් මෙම ඝාතනයට සම්බන්ධ වී ඇති අතර ඊට එක් වූ සිය දෙනෙකුට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසා ඇත්තේ මෙය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවයි. සියලු අපරාධකරුවන්ට දඬුවම් දෙන බවට ඔහු සහතික වනවා. මෙම ඝාතනය ගැන නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද බලවත් සංවේගය පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පාකිස්තානු අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි. එසේම දැනටගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්තුතියද පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සමගි ජන බලවේගයේ කම්පනයට හේතු වූ බවයි. අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ කතා කළ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් ශෝකය පළ කළා. එසේම පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මේ වන විටත් ගෙන ඇති කඩිනම් පියවර පිළිබඳ ස්තුතිය පළ කළා. දේශ සීමා රහිත අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව මියගිය පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක කළමනාකරු වූ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපාධිධර ප්‍රියන්ත කුමාර දේවඩන මැතිතුමාගේ මරණය පිළිබඳ රජය තම සංවේගය පළ කරන්නේ ඉතාම අමානුෂික ලොවක් මවිත කරන ආකාරයෙන්ද සිදු වූ ක්‍රියාවේ තවදුරටත් හෙළා දකිමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කොට යුක්තිය
ඉටු කිරීමට දැන්ටමත් මැදිහත් වී ක්‍රියා කිරීම පිළිබඳ අපි අගය කරන බව විශේෂයෙන් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද අදහස් පළ කළා. ප්‍රියන්ත කුමාර මහත්මයාගේ අමානුෂික මරණය සම්බන්ධව විපක්ෂයත් අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මම දැක්කා ප්‍රවෘත්තිවල මේ සම්බන්ධව පකිස්තානයේ තානාපති කාර්යාලයෙන් අහලා තියෙනවා. ඒගොල්ලෝ මොනවද දැනුම් දීලා තියෙන්නේ? මේ ගැන අපිට තාම පැමිණිල්ල ලැබිල් නැහැ. මම තානාපති කාර්යාලයක් දැනගන්න ඕන. මේ වගේ සිද්ධියක් වුණාම මැදිහත් වෙලා කටයුතු කරන්න. ඒ වගේම අපේ රටේ මේ සම්බන්ධව ප්‍රශ්න ඇති නොවෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා රජේ. ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහ සඳුදා වන විට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බවද වාර්තා වනවා. ඊයේ මුළු රටේම විදුලිය පැය 6කට ඇන හිටියා. ඒ විදුලි බිඳ වැටීම නිසා නොරොච්චෝලේ බලාගාරයේද අක්‍රීය වී තිබෙනවා. නොරොච්චෝලේ යලි ක්‍රියාත්මක කිරීමට දින 4ක්වත් ගතවනු ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා. මේ අතර විවිධ පළාත්වලට පැයකට ආසන්න කාලයේ බැගින් දින කිහිපයක් පුරා විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. ඊයේ දිනේ උදෑසන ඇති වුණු තත්ත්වයත් සමග නොරොච්චෝලේ ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ ජන්‍ය යන්ත්‍ර දෙකක් ඒ වෙලාවේ විදුලි ජනනය කරමින් තිබුණේ. කෙසේ නමුත් එක් ජනන යන්ත්‍රයක් පද්ධතියෙන් ඉවත් කරගෙන තිබුණේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා. ඇති වුණු තත්ත්වයත් සමග ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර දෙක පද්ධතියෙන් අක්‍රීයව සිදු වුණා. මේ හේතුවෙන්ම එම ජනන යන්ත්‍ර දෙක නැවත පද්ධතියට එක් කර ගැනීම සඳහා දින 4ක වගේ කාලයක් ගත වේවි කියලා අනුමාන කරනවා. ඒ අනුව එම ජනන යන්ත්‍ර දෙක පද්ධතියට එක් වෙන තෙක් විදුලි සැපයීමේ යම් අඩුපාඩුවක් සිදු වෙනවා. විශේෂයෙන්ම පවතින පද්ධතියේ ඉල්ලුම සහ සැපයීම අතර යම් ප්‍රමාණයක පරතරයක් පවතිනවා. ඒ හේතුවෙන්ම ඊයේ රාත්‍රියේ සමහර ප්‍රදේශවලට විදුලි සැපයීම සීමා කිරීමටත් සිදු වුණා. කෙසේ නමුත් පවතින තත්ත්වය තුළ බලාපොරොත්තු වන්නේ හැකියාවක් ඉක්මනින් ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් ජනන යන්ත්‍රයක් බොහෝ දුරට අද දිනේදී පද්ධතිය සම්බන්ධ කරගෙන හැකියාව ලැබෙවි. ඉදිරි ජනන යන්ත්‍ර දෙකත් ඉතා ඉක්මනින් පද්ධතියට එක් කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ විදිහට ගැනීම පවතිනවා. ඊයේ පද්ධතිය පූර්ණ බිඳ වැටීමට ලක්ුණේ සම්ප්‍රේෂණ පද්ධතිය ඇතුළු දෝෂයක්. විශේෂයෙන්ම කෙසේ නමුත් මේ සම්බන්ධව අවශ්‍ය කරන පරීක්ෂණ සිදු කරනවා. ඒ තත්ත්වය තුළ අපිට අනිවාර්යෙන් හොයාගැනීමට හැකියාව ලැබෙවි. මේ තත්ත්වයට මූලික කාරණාව කුමක්ද? මෙවැනි කාරණා ඉදිරියේදී තිඳුවීම් වළක්වා ගන්න කෙසේද? මේ කාරණා වළක්වා ගැනීම වෘත්තීය සමිතිවල ප්‍රධාන ඉල්ලීමක්. ඊට අමතරව තවත් ඉල්ලීම් හතරක් මුල් කරගෙනයි විදුලි බල වෘත්තීය සමිතිය අකුරට වැඩ කිරීම ආරම්භ කර ඇත්තේ. විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් 839 දෙනෙකු පමණ මෙම වෘත්තීය අරගලයට සහය දක්වනවා. ඔවුන් පවසන්නේ LNG New Fortress ගනුදෙනුව හකුලා ගන්න අතුරු සිය සටන අතහරින්නේ නැති බවයි. මෙම New Fortress ගනුදෙනුව පරාජය කිරීම ජාතික අවශ්‍යතාවක් බවත් විදුලි ඉංජිනේරු වෘත්තීය සමිති දිගින් දිගටම පවසනවා. විදුලි බල මණ්ඩලයේද දිගින් දිගටම පාඩු ලබන ආයතනයක්. දැනට විදුලි බල මණ්ඩලයේ අලාභය දල වශයෙන් රුපියල් කෝටි 892ක්. මෙවන් අවස්ථාවක මෙවැනි විදුලි බිඳ වැටීම් තව තවත් විදුලි බල මණ්ඩලයේ පාඩුව වැඩි කරනවා මිස අඩු කරන්නේ නැහැ. එසේමයි මෙවන් විදුලි බිඳ වැටීමක් නිසා රටක් ලෙස අපට විනාඩියකට පැයකට අහිමි වන මුදල ආපසු ලැබෙන්නේත් නැහැ. එනිසාම රජයට මෙවන් වෘත්තීය සමිති ඉල්ලීම් සාමාන්‍ය ජන ජීවිතයේ බිඳ වැටෙන තැනකට යානොදී විසඳීමේ වගකීමක් තිබෙනවා. පසුගිය කාලයේ පුරාම ගුරුවරුන්ට පාරේ ඉන්න දීලා අවසානයේ විසඳුම් ලබා දුන්නා. එහිදී අහිමි වූ පැය ගණන සහ විනාශ වූ මුදල් ප්‍රමාණය ගණනය කළාද. එසේමයි රසායනික පොහොර අර්බුදය. ඒද අවසානයේ අවසන් වූයේ 40%ක පමණ අපේ රටේ කෘෂි අස්වැන්න අඩුවීමේ අවදානමක්ද සහිතවයි. විදුලි වෘත්තීය අරගලයේද විදුලි කප්පාදු බිඳ වැටීම් දක්වා දුරදිග නොයා යුතු බව පැවසිය යුතුයි. නීත්‍යානුකූල නැති මාර්ග ඔස්සේ අතිවිශාල මුදල් සම්භාරයක් අපේ රටින් ඇදී යන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කප්රාල් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන පරිදි ගෙවුණු මාසය තුළ පමණක් රුපියල් කෝටි 7200ක් පමණ විවිධ ගිණුම් හරහා සංසරණය වී තිබෙනවා. නීත්‍යානුකූල නැති සියලු මුදල් හුවමාරු ක්‍රම වහාම තහනම් කිරීමට ක්‍රියා කරන බවයි ඔහු අද ප්‍රකාශ කළේ. අපි දැක්කා පසුගිය මාසයේ තුලදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ අඩුවීමක් සිදුලා තියෙනවා. ඒ සිදුවීමට එක හේතුවක් අපි හිතන්නේ යන සංඛ්‍යාව අඩුවීම
එක හේතුවක් වෙන්නට පුළුවන්. ඒ හේතුව ඉතාමත්ම බරපතල ලෙස නැතුව ඇති. ඒ වුණත් විශේෂයෙන්ම මෙහි විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් වමාරු කරගන්නා නිසා රුපියල් 200ක විතර තිබෙන එක්ස්චේන්ජ් රේට් එක 240කින් පමණ සමහර තැන්වලදී ගෙවන බව අපිට තේරෙනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියලාත් අපි දැනට තීරණය කළා තියෙනවා. එහෙම වෙන්නට කොහොමද වෙන්නේ? ඇමරිකානු ඩොලර් මිලියන 300ක් කියලා කියන්නේ එහෙ එකතු කරනවා නම් වෙන රටවල් වල මෙහි රුපියල් බිලියන 72ක් බෙදා හරින්නට අවශ්‍යයි. කෝටි 7200ක් මේ රටේ බෙදා හරින්නට අවශ්‍යයි. එහෙම බෙදා හරිනවා නම් මේ සල්ලි කොහෙන්ද? මේ සල්ලි මොන ක්ෂේත්‍ර වලින්ද පැන නගින්නේ? කොහෙන්ද මේ සල්ලි කාළඟද තියෙන්නේ? මෙහෙම මුදල් විවිධ ආයකේ account වලට ගිහිල්ලා ක්‍රෙඩිට් කරන්නයි ක්‍රෙඩිට් දාන්නයි. ඉතින් අපි ඒ ගැන දැන් ඉතාමත්ම සුපරීක්ෂාකාරීව හොයලා බලනවා. එහෙම හොයලා බලද්දි අපිට පේනවා මනි ලොන්ඩරින් නීතිය යටතේ යම් කිසි පුද්ගලයෙක් Taman මුදල් පෙනෙන්න හේතුවක් නැතුව තවත් එකෙනෙක්ගේ account එකට ක්‍රෙඩිට් කරනවා නම් එහෙම නැත්නම් ඒ අය cash වලින් දබා දෙනවා නම් ඒ පිළිබඳව අපි සොයලා බලනවා. දැනටමත් අපි සොයලා බලන්න පටන් ගන්න තියෙනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහා බැංකුවට FIU එක හරහා කරන්නට පුළුවන් වෙලා තිබෙනවා. ඒකත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරි කාලයේදී අපි දකින එක දෙයක් තමයි මෙවැනි ගනුදෙනු කරනවා නම් ඒ ගනුදෙනු නීති විරෝධී ගනුදෙනු හැටර තමයි අපි සලකන්නේ. එහෙම නීති විරෝධී ගනුදෙනු සිදු වෙනවා නම් ඒ ගනුදෙනු පිළිබඳව තාමත්ම සුපරීක්ෂාකාරී හොයලා බලලා අපිට වෙනමම FIU ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. එය පොලිසියත් එක්කත් සම්බන්ධ වෙලා ඒ ගිණුම් පරීක්ෂා කරලා බලලා ඒ ගිණුම් වලට යම් කෙනෙක් මුදල් දානවා නම් ඒව පිළිබඳව ඉතාමත්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි ක්‍රමවේද වලට යන්නේ නැතුව සියලුම බැංකු හරහා එවන්න පුළුවන් පද්ධතියක් තිබෙනවා. ඒ පද්ධතිය පාවිච්චි කරලා මේ රටට මුදල් එවන්න කියන එක තමයි අපේ ඉතාමත්ම පැහැදිලි පණිවිඩය සියලුම දෙනාට. ඔමික්‍රෝන් ආසාදනය වූ කාන්තාව නිරෝධායනය කළ අමුතු නීතියක් ගැන වාර්තා වනවා. සාමාන්‍ය නිරෝධායනයට දින 14ක් ගත වුණත් මෙම කාන්තාව නිරෝධායනයට යොමු කළ පසු දිනම නිවසට යවා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. ඇය සහ ඇගේ ස්වාමි පුරුෂයා එන්නත් ලබාගෙන නැති බවද තහවුරු වී තිබෙනවා. එන්නත් ගතේ නැති අයට රටින් පිටවීමට සහ රටට ඇතුළු වීමට ඉඩ ලැබුණේ කෙසේද යන්න බරපතල ප්‍රශ්නයක්. මෙරටින් හමු වූ පළමු ඔමික්‍රෝන් වෛරස් ආසාදිතයා පිළිබඳව ඊයේ තහවුරු වුණා. ඇය 25 හැවිරිදී මාරවිල මහවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. අදාළ කාන්තාව පසුගිය ඔක්තෝබර් මාස මුල් සතියේදී නයිජීරියාව බලා පිටව ගොස් තිබෙනවා. ඒ ඇගේ ස්වාමි පුරුෂයාද සමගයි. සමුලුවක් සඳහා ඔවුන් පිටව ගොස් තිබුණද කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා ගන්නේ නැතිව මෙලෙස රටින් පිටවීම පිළිබඳව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක්. අදාළ කාන්තාව හා ඇගේ ස්වාමි පුරුෂයා පසුගිය 24 වනදා මෙරටට පැමිණ ඇති අතර කඩුනායක ගුවන්තොටුපලෙන් සිදු කළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ ඇය කොවිඩ් ආසාදිතයෙකු වන බවයි. අදාළ කාන්තාව ලුණාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ ඒ අනුවයි. එසේම ඇගේ ස්වාමි පුරුෂයා නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් ඇය එදිනට පසුදින එනම් නොවැම්බර් මාස 25 වනදා නිවෙස බලා පැමිණ තිබුණා. ඒවන තුරුත් කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍යංශ මහවැව ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණේ නැති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ. පසුගිය දින කිහිපයේදී අදාළ කාන්තාව සිය නිවස ආසන්නයේ පිහිටි ඥාති නිවසකට ආගිය බවට මේ වන විට තොරතුරු තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම නිවසේ පුද්ගලින් 6 දෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු එළඹෙන සඳුදා දින සිදු කිරීමට නියමිතයි. එන්නත් නොගෙන මෙම කාන්තාව රටට ඇතුළු වූයේ කෙසේදැයි ගැටලුවක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍යංශ මාර්ගෝපදේශ නිකුත් කිරීමට පෙර අදාළ රටවලින් පැමිණි ඥාතීන් හා හිතවතුන් පිළිබඳ තොරතුරු ලබා දීමට පියවර ගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හින මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඒ මාර්ගෝපදේශ නිකුත් කිරීමට ප්‍රථම ඌ ඒ ආසන්නයේදී ඒ රටවල් වලින් ඌ ඒ රටවල් හරහා පැමිණි අපේ ඥාතීන් තමන්ගේ පවුල්වල ඉන්නවා නම් ඇත්තටම ඒ අය ගැන ඔබ සියලු දෙනා දැනුවත් වෙන්න ඒ වගේම සෞඛ්‍යංශ දැනුවත් කරන්න කිසිම හේතුවක් මත ඥාතීන් හෝ තමන්ගේ මිතුරන්ගේ තොරතුරු සැඟවීමට කටයුතු කරන්න එපා මේ අතර පසුගිය සති දෙක තුල මෙරටට පැමිණි පුත්කලින්ගේ PCR පරීක්ෂණ වාර්තා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා සෛල ජෛව විද්‍යා ඒකකයේ මගින් නිකුත් කර තිබෙනවා ඒ අනුව මගින් 94 දෙනෙකුගේ ධනාත්මක PCR පරීක්ෂණ වාර්තායි මෙලෙස නිකුත් කර ඇත්තේ ඉන් එක්සැම්පලයක් ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ආසාදිත බවට ඊයේ තහවුරු කෙරුණා සෙසු සාම්පල ඩෙල්ටා ප්‍රභේදයට අයත් බවයි එම වාර්තාවේ සටහන් වන්නේ ओमिक्रोन वायरस नव प्रभेदे हमुए खालबल विन्न एपायाई लोक सौख्य संविधाने प्रधानी टेड्रस एडनम पावसनवा ओहु पेन्वा देन्ने निवरदि सूदानम पमनाक अवश्य बवाय ओमिक्रोन वायरस प्रभेदेट गोदुरु ऊ दकुनु अफ्रिकानुवन्गे संख्याव मिलियन तुन इक्मवा एतै वार्ता वनवा ओमिक्रोन व्याप्तियट मुहुण दीमट सीलु पुरवेस्यान कडिनमिन एन्नत कलियुतु बवाय अमेरिकानु जनाधिपति जो बाइडन पावसन्ने अमेरिका एक्सत जनपदे तवात प्रांत हायकिन ओमिक्रोन रोगीन वार्तावे तिबनवा ओस्लो नूर नत्तल साध्याक निसा ओमिक्रोन पैतरुन पुवताक्त वार्तावनवा ओमिक्रोन नव कोविड वायरस प्रभेदे निसा अद लोकेम बियट हा कलबलेट पत्व तिबेनवा मेनिसा लोके बोहो रटवाल विविध कडिनाम पियवर गण मिनिसिटिनवा ए पिलिबंदव कथाकल लोक सौख्य संविधानीय प्रधानिया पवसान्ने कलबलवीम अत्तरियुतु बवाय ए वेनुट समस्त लोकेम निवरदि सौख्य क्रमवेद अनुगमनय कलियुतु बवाय लोक सौख्य संविधान प्रधानिया अवधारणय करन्ने एसेम दनट निपदव ऐति एन्नत वेनस किरीमे अवश्यतावयक तवम हंदुनागेन नैति बवद ओहु पवसनवा දකුණු අප්‍රිකාවෙන් මිලියන 3 ඉක්ම වූ ඔමික්‍රෝන් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය තැයි මාධ්‍ය පවසනවා. දකුණු අප්‍රිකාව කොවිඩ් එන්නත් අඩුවෙන්ම ගත් රටක්. අදටත් ලෝකේ එන්නත්කරණය හා සැලකීමේදී අප්‍රිකානු කලාපයේ එන්නත් ප්‍රතිශතය 60%ට අඩු බවයි වාර්තා වන්නේ. अमेरिका एक्सा जनपद प्रांत हायकिन ओमिक्रोन नव आसादितीन वार्ता तिबेनवा ए समगम जनाधिपति जो बाइडन पवसायते वहाम इन्नत्करणे वेगवत् कलियुत बवाय एसेम कोविड हंदुना गणीमे सक्रिय कट्टल सैम पुरेसियुकटम नोबिले लबादीम तैन आरंभ करावसान नत्तल साधेकट सहभागी दहतुन दिनेकुट ओमिक्रोन नव कोविड प्रभेदे आसादने वियतै वार्तावनवा ए नोवे राज्येनुई අයලන්ත රජයේද ඔමික්‍රෝන් ව්‍යාප්ත වීම වැළැක්වීමට නව නීති හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පොදු ස්ථානවලට ඇතුළු වීම සීමා කිරීමටයි අයලන්තයේ පීවරගෙන ඇත්තේ. මේ අතර වයස අවුරුදු 5ට අඩු දරුවන්ට කොවිඩ් ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් අප්‍රිකානු වෛද්‍ය විශේෂඥයින් සිය කනස්සල්ල පළ කර ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යයේද නව ඔමික්‍රෝන ආසාදිතින් 75 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව රට නව ආසාදිත සංඛ්‍යාව 134 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුක් දූපත් රාජ්‍යයෙන් අද දිනේදී කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. කුක් දූපත් රාජ්‍ය මෙතෙක් කොවිඩ් ආසාදිතින් වාර්තා නොවූ එකම රටයි. මෙසේ කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 10ක දරුවෙකු බවයි එරට අගමැති මාක් බ්‍රවුන් නිවේදනය කළේ. කොවිඩ් වසංගතය ආරම්භයේ සිට විදේශ සංචාරකයන් සඳහා මෙම රට වසා තිබූ බවයි වාර්තා වන්නේ. නමුත් දින කිහිපයකට පෙර නව සිලන්තයෙන් පමණක් සීමිත සංඛ්‍යාවකට ගුවන් ගමන් වාර ආරම්භ කර තිබෙනවා. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ දක්ෂ සිනමා රංගන වේදිකාවක වූ සරත් චන්ද්‍රසිරි මහතා අද සිය රංගන දිව්‍ය නිමා කළා. අභව ප්‍රාප්ත ප්‍රමිත ඒ මහතා 57 වන විහෙ පසු වූවා. තිගිරි බණ්ඩාර කොහේ ඉඳලා ඉස්කෝලට එන්නේ? ඇයි මොකටද අපි ගෙදර එන්නේ? එක්දහස් නමසිය 64 වර්ෂයේදී උපන් සරත් චන්ද්‍රසිරි මහතා සිය රංගන ජීවිතය ආරම්භ කරන ලද්දේ වේදිකාවිනි. අබුද්දස කෝලම, ගුරු තරුව, පුත්‍ර සමාගම, තල මල පිපිලා ආදී වේදිකා නාට්‍ය රසකම ඔහු අමතක නොවන රංගනයක නිරත වූවා. එසේම පබා, දූදරුවෝ, රැල්ල වෙරළට ආදරෙයි ආදී ටෙලි නාට්‍ය ගණනාවකම රංගනයෙන් දායක වුණා. මේ දිනවල සියතොසේ විකාශය වන රැහේ නම් ටෙලි නාට්‍යයේද ඔහු කැපී පෙනෙන රංගනයක නිරතව සිටියා. Thank you.
සැලසීම රාජ්‍ය සේවයේ පිණිසයි කුරුළු පිහාටු රන් කෙවිත පහ සමත් සමනල තටු ආදී චිත්‍රපට ගණනාවකටද සිය රංගන දායකත්වය ලබා දුන් සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අභාවක් ප්‍රාප්ත වුණා. මේ අමාරු කාලේ බොහොම කෙටි. ඒ කියන්නේ අපි කැප වුණොත් කාලේ කෙටි. අපි කැපවීම තිබ්බ නැත්නම් මේ අමාරු කාලේ ටිකක් දුරට යනවා. ඒකෙන් හින්දා ඔබත් පරිස්සම් වෙන්න. මාත් පරිස්සම් වෙනවා. පුළුවන් තරම් ගෙදෙට්ට වෙලා කාටවත් දොස් නොකිය අපි ජීවත් වෙමු. ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතාගේ අභාවය පිළිබඳ Voice of Asia මාධ්‍ය ජාලයේ බලවත් ශෝකය. ඉබි ගමනේ කාපට් දැමූ පාරක් ගැන සියත අප ඊයේ වාර්තා කළා. ඒ පොළොන්නරුව පරණ උසාවිය පාරයි. අද පෙරවරුවේ සිට එම මාර්ගයේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව ඒ පිළිබඳව සියතට සිය ස්තුතිය පළ කළා. වසර දෙකකට අධික කාලයකට පෙර සිට වැඩ ආරම්භ කළත් සංවර්ධන කටයුතු අතරමඟ නවතා තමා තිබූ පොළොන්නරුව පරණ උසාවිය පාරේ කතාව පිළිබඳ අප ඊයේ සියත ප්‍රවෘත්ති තුලින් රට හමුවේ අනවරණය කළා. ඉබිගමනේ සංවර්ධනයේ වුණු හිඟුරක්ගොඩ පරණ උසාවිය පාරේ වැඩ කටයුතු නිසි ප්‍රමිතියකට සිදුවන්නේ නැති බවටයි ප්‍රදේශවාසීන් දිගින් දිගටම චෝදනා කළේ. ඒ සියත ප්‍රවෘත්ති මෙම මාර්ගය පිළිබඳ පුවත රට හමුවේ අනවරණය කර පැය 24ක් යාමටත් මත්තෙන් හිඟුරක්ගොඩ පරණ උසාවිය මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරන අදාළ කොන්ත්‍රාත් සමාගම යළිත් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබුණා. මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු යළි ආරම්භ වීම සම්බන්ධයෙන් ගම්වාසීන් සිය සතුට සියතට මෙලෙස පළ කළා. ප්‍රවෘත්ති ගිහිල්ලා වෙලා පැය 24ක් වත් යන්න කලින් පාරේ වැඩ පටන් ගත්තා. මොකද ඊයේ රාත්‍රියේ මේ නිවුස් එකෙන් පස්සේ තමයි යන්ත්‍ර සූත්‍ර ඔක්කොම ගෙනාවේ. අපි හැමදාමත් සියත නාලිකාවත් එක්ක තමයි වැඩ පටන් ගත්තා. සියතට ගොඩක් ස්ටුඩියන්ට් එනවා. සියතත් එක්ක ඉස්සරහම ඉන්නවා අපි. මේ සියත මාධ්‍යවේදී උපුල් මහතාට මේ විශේෂ ස්තුතියක් දෙන්න ඕනේ. නැත්නම් පැය 24 ගන්නමත් දැන් ඊයේ දිනේදී ඇවිල්ලා නැවත මේ පාර සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු පටන් ගන්න ඉතා විශාල විදිහට මේ සෙනග දාලා ඒ වගේ මැෂින් ගනල්ලා කවදා හෝ නොදිනේ ඉක්මනින්ම වැඩ පටන් ගන්න මත ආරම්භ කරා ප්‍රවෘත්තියෙන් පසුව. හොරට මේ වැඩේ කරලා යන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. සියතත් එක්ක අපි හැමදාමත් ඉදිරියට ඉන්නවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.